नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयमपि बुद्धं शरणं गच्छामि द्वितीयमपि बुद्धं शरणं गच्छामि द्वितीयमपि धम्मं शरणं गच्छामि द्वितीयमपि धम्मं शरणं गच्छामि द्वितीयमपि संघं शरणं गच्छामि द्वितीयमपि संघं शरणं गच्छामि तृतीयमपि बुद्धं शरणं गच्छामि तृतीयमपि बुद्धं शरणं गच्छामि तृतीयमपि धम्मं शरणं गच्छामि तृतीयमपि धम्मं शरणं गच्छामि तृतीयमपि संघं शरणं गच्छामि तृतीयमपि संघं शरणं गच्छामि पानातिपाता वीरमणी सिक्खापदं समादयामि पानातिपाता वीरमणी सिक्खापदं समादयामि अदिन्नादाना वीरमणी सिक्खापदं समादयामि अदिन्नादाना वीरमणी सिक्खापदं समादयामि कामेषु मिच्छाचारा वीरमणी सिक्खापदं समादयामि कामेषु मिच्छाचारा वीरमणी सिक्खापदं समादयामि मुसावादा वीरमणी सिक्खापदं समादयामि मुसावादा वीरमणी सिक्खापदं समादयामि सुरामेरय मज्जपमा दत्ताना वीरमणी सिक्खापदं समादयामि सुरामेरय मज्जपमा दत्ताना वीरमणी सिक्खापदं समादयामि साधु समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्तदं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्म श्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स साधु साधु शुभ निमित्तं भिक्खवे अयोनिसो मनसि करोतो अनुपन्नो च कामच्छन्दो उपपद्यते उपन्नो च कामच्छन्दो वियो भावाय वेपुल्लाय संवत्तति इति साधु 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 पूजनीय महासंगरत्ने नवसराय धर्मश्रवणा बिलासी कारुणिक पिन्नतुनि पिन्नत हेमदनाम अदत् गौरवेन සද්ධාවෙන් යුක්තව සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්න ලෞතර බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතේ දුක නිවාලනු පිණිස දේශනා කරනු ලැබූ ඒ උතුම් ධර්ම මාර්ගයටයි පින්වත් ඔබ හැම දෙනාම මේ සවන් දෙන්නට බලාපොරොත්තු වන්නේ
වෙනුවෙන් දායකත්වය දරමින් කටයුතු කරන පින්වත් හැම දෙනාටම එවැගේම ගුවන් විදුලිය ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන ලෝකවාසී පින්වත් හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා පින්තුනි ජීවිතයේ අපි හැම වෙලාවකදීම බලාපොරොත්තු වෙන්න ඕනේ කල්පනා කරන්න ඕනේ කරුණු තියෙනවා බෞද්ධ පින්තුන් හැටියට අපි දන්නවා මේ ජීවිතය කියලා කියන්නේ ඒ වගේම මුළු සංසාරයම කියලා කියන්නේ සපතක් නොවන බව දුකක් කියලා ඒ බව බුදුදහමෙහි ලෝතර බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා දේශනා කරලා තියෙනවා ජීවිතේ දුක කියලා කියන්නේ මොකද්ද කියලා ධර්මයේ නිතර අහන පින්නතුන් ධර්මයේ නිතර අසුරු කරන පින්නතුන් ඒ ධර්මයේ තුලින් හඳුනගෙන තියෙන ඇත්තටම ජීවිතේ දුක කියලා කියන්නේ මොකද්ද කියලා බුදුදහමෙහි පෙන්වන ඒ උතුම් ධර්ම මාර්ගයේහි වැදගත්ම කාරණාව තමයි ඒ දුකෙන් මිදෙන්නට අවශ්‍ය කරන මග වැඩපිළිවෙල සකස් කරගන්න කියන එක. එතකොට මේ ධර්ම ශ්‍රවණය කරන පින්වත් ඔබටත් හිතෙන්න ඕන කල්පනා වෙන්න ඕන අපි මේ බණ අහන්නේ ඒ සාංසාරික දුකෙන් අත මිදීම සඳහායි කියලා. ඒ සඳහා තමයි අපි මේ ධර්ම දැනුම ලබන්නේ. ඒ දහම් දැනුම අපි ලැබපුවාම තමයි පින්නතුනි ඒ ධම් මාර්ගය අනුගමනය කරන්න පුළුවන්කම තියෙන්නේ. යමක් පිළිපදින්නට නම් දැනගන්න ඕනෙනි. දැනගන්න නැතුව අපිට යමක් පිළිපදින්නට පුළුවන්කමක් නැහැ. සා ධර්මස්වණේ කරන්නේ ධර්ම මාර්ගය දැනගන්න. හරියටම දැනගන්න. නිවැරදිව දැනගන්න. එනිසා මේ වෙලාවේදී පින්තුන් ඔබ හැම දෙනාම හිතන්න ඕනේ කල්පනා කරන්න ඕනේ අපිත් මේ වෙලාවේදී ධර්ම ශ්‍රවණය කරන්නේ ඒ දුකෙන් මිදෙන මඟ දැනගන්න. ඒ වගේම මේ දුකට පත්වන්නේ කොහොමද කියලා දැනගන්න. ඒ කොහොමද කියලා දැනගත්තාම ඒවෙන් වැළකීලා අපි කොහොමද මේ දුකෙන් මිදෙන්නට ජීවිතය සකස් කරගන්නේ කොහොමද අපි ධර්මයේ පිළිපදින්නේ කියලා අපිට අවබෝධ කරගන්නට පුළුවන්. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ අපිට මේ දුකෙන් මිදෙන්නට නොහැකි වෙන්නේ ඇයි කියලා. ඒ කියන්නේ නිවන් අවබෝධ කරගන්නට යම් කිසි කෙනෙකුට හැකියාවක් නොලැබෙනවා නම් ඇයි අපිට නිවන් අවබෝධ කරගන්නට නොලැබෙන්නේ? තාම ඇයි අපිට මේ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්නට බැරි වෙලා තියෙන්නේ? අපි එහෙම දැනගන්න ඕනේනේ. දැනගෙන අපිට මේ නිවනට පැමිණෙන යම් යම් බාධක තියෙනවා නම් නිවන් අවබෝධ කර ගැනීම සඳහා අපිට පැමිණෙන යම් බාධක තියෙනවා නම් අපි ඒවා දැනගෙන ඒවා දුරු කරගන්න ඕනේ. ධර්මදේශනාව තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ පින්නතුන්ට ඒ නිවනට බාධා කරන කාරණාවන් පිළිබඳව සිහිපත් කරන්න. ප්‍රධාන වශයෙන්ම නිවන ආවරණය කරන කරුණු පහක් බුදුදහමෙහි පෙන්වලා දෙනවා. අපේ පින්නතුන් මේ කාරණා නිතර නිතර බණ අහලා දැනගෙන ඇති. දැනගෙන තියෙනවා. නමුත් දැනගෙන තියෙන කාරණා නැවත නැවත අහලා ඒ දැනුම හොඳට පිරිසුදු කරගන්නේ කොහොම? අපිට ගොඩක් වටිනවනේ නේ. ඒ නිසා ඒ දන්න කාරණාවන්න ඔබට තවත් හොඳින් දැනගන්නටයි මේ කරුණ අපි පැහැදිලි කරන්නේ. නිවන ආවරණය කරන කරුණු පහක් තියෙනවා. මෙහෙම කියනකොට ඔබට මතක් වෙනවා ඇති. අපි ඒවට කියනවා නීවරණ කියලා නේද? නීවරණ කියලා. සාමාන්‍යයෙන් අපිට තේරෙන විදිහට අපි නිර්වචනය කරගත්තොත් එහෙම නිවන වලක්වාලන කරුණු කියන එක තමයි එතන අදහස් කරන්නේ. ආවරණය කරනවා කියලා කියන්නේ වලක්වනවා කියලා කියන්නේ
බාධා කරනවා කියන එක නේද අපිට ඒකට ඉඩ දෙන්නේ කියන එකනේ නිවන් අවබෝධ කරගන්න අපි කොච්චර ප්‍රාර්ථනා කළත් නිවන් අවබෝධ කරගන්න අපි මොනතරම් උත්සාහ කළත් පිළිවෙත් පුරන්නට අපි උත්සාහ කළත් මේ නීවරණ ධර්ම නැමැති නිවන ආවරණය කරන නිවනට බාධා කරන ඒ මග වලක්වාලන කරුණු අපි තුල තියෙනවනම් අපිට මේ නිවන් අවබෝධ කරගන්න අමාරුයි එනිසා අපි මොකද කරන්න ඕනේ මේ නිවනට බාධා කරන කාරණා අපේ ජීවිතෙන් අපේ චිත්තසංතාණයෙන් ටික ටික අයින් කරන්න උත්සාහ කරන්න ඕනේ එකපාරට මේක නැති කරන්න බෑ සංසාරේ අපි ගොඩාක් මේ කෙලෙස් බරිතව ඉඳලා නේද අපිට එකපාරටම කෙලෙස් නැති කරන්න බෑනේ නමුත් අපිට පුළුවන්කම තියනවා ටික ටික හුරු කරලා පුරුදු කරලා පුහුණු කරලා අපේ මනසෙන් නිවනට බාධා කරන කරුණු චේතනා සිතුවිලි අයින් කරලා දාන්න. තින්නම සිතුවිලි පහක් තමයි මෙතන සඳහන් කරන්නේ චේතනා පහක් තමයි පංච නීවරණ කියලා කියන්නේ. මොනවද පංච නීවරණ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. ධර්මදේශනාව තුලින් අපි ඔය කරුණු පහම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉදිරි ධර්මදේශනා කිහිපයකදීම අපි මේ එකිනෙක කාරණාවන් පිළිබඳව අපේ පින්නතුන්ට කෙටියෙන් සරලව පැහැදිලි කරලා දෙන්නට අදහස් කරනවා. අද අපි බලාපොරොත්තු වෙන්නේ කාමච්ඡන්ද නීවරණය පිළිබඳව පැහැදිලි කරන මොකද්ද කාමච්ඡන්දය කියලා කියන්නේ? කාමච්ඡන්දය කොහොමද අපේ සිත්වල ඇතිවන්නේ? කොහොමද මේ කාමච්ඡන්ද නීවරණය නිවනට බාධා වෙන්නේ? කොහොමද අපි ඒක දුරු කරගන්න අපේ ජීවිතේ හුරු කරන්නේ පුරුදු කරන්නේ? මේ කාරණා ටික පැහැදිලි කරලා දෙන්න තමයි අදහස් කරන්නේ. අපේ චිත්තසංතානය තුළ යම්කිසි දෙයක් පිළිබඳව කැමැත්තක් ඇති වෙනවා නම් ඒ කැමැත්තට තමයි අපි ඡන්ද කියලා කියන්නේ. මේ ඡන්ද කියන එක කැමැත්ත කියන එක හොඳ දේවල් වලටත් තියෙන්න ඕන නේද? හොඳ දේවල් වලටත් තියෙන්න ඕනේ. දැන් සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල සඳහන් වෙනවානේ. ඒ බෝධිපාක්ෂික ධර්මවල නිවනට අවශ්‍ය කාරණාවන් අතර ඡන්ද කියන එක තියෙනවා. සතර ඍද්ධි පාදවල. එතකොට මේ ඒ කැමැත්ත කුසලයට තියෙන කැමැත්ත ඒ උතුම් දහම් ගුණ දිනු කරන්න තියෙන කැමැත්ත ධර්මයට තියෙන කැමැත්ත භවනා පිළිවෙතට Tamange සිතේ පවතින කැමැත්ත ඒවා දිනු වෙන්න ඕනේ. හැබැයි අපිට කැමැත්තක් ඇති වෙනවා නිවනට බාධා කරන විදිහට යම් යම් සිතුවිලි. ඒ ඇති වෙන කැමැත්තට තමයි අපි කියලා කියන්නේ කාමච්ඡන්ද කියලා. කාමයන් කියලා කියන්නේ අපි අකුසලයට බර කරන දුකටපත් කරන අපේ සිත නිරන්තරයෙන්ම ව්‍යාකූල බවටපත් කරන ස්වභාවය තමයි කාම කියලා කියන්නේ. ඒවා වස්තු කාම, ක්ලේශ කාම කියලා සඳහන් වෙනවා. කාමයන් හැටියට සඳහන් කරනවා පංච කාම වස්තු කියලා නේද? ඇස්, කන්, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රියන් පහ කාම සම්පත්තිය සඳහා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ අරමුණු අරගෙන අපි විවිධ විදිහට අපේ මනස ව්‍යාකූල බවට පත් කරනවා. අන්නේ ඇස් කන් නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ අරමුණු වලින් තමන්ගේ ඉන්ද්‍රියන් පිනවන්න තියනවා නම් යම් කිසි කැමැත්තක් ආසාව ඒ පිළිබඳව ඇලීමක් බැඳීමක් අන්නේ චේතනා ස්වභාවයට අපි කියනවා කාම ඡන්ද කියලා. ඒ කාමයන්ට ඇති කැමැත්ත කොහොමද අපිට බාධාවක් වෙන්නේ නේද? එහෙම හිතන්න ඕන, කල්පනා කරන්න ඕන. කාමයන්ට ඇති කැමැත්ත කොහොමද බාධාවක් වෙන්නේ? දැන් ඇස පිනවන්න මිනිසුන් හැටියට කවුරුත් කැමතිනේ.
ඇස් දෙකෙන් යම් යම් දේවල් දකින්න බලන්න රස විඳින්න එහෙම නැත්තම් එයා මිනිස්සෙක් හැටියට ජීවත් වෙන්න තමාරුයි ලෞකික ජීවිතේ අපි හැබැයි ඇස්වලින් එහෙම රූප දකිමින් දකිමින් අපේ ඇස පිළිබඳව පවතින ස්වභාවය තුලින් අපේ හිතෙන් අපි රැස් කරන යම් කිසි කර්ම ස්වභාවයක් කර්මයක් රැස් කරනවා එතකොට අපේ ඇස් අරමුණු කරගෙන රූපේ අරමුණු කරගෙන අපි යම් කිසි වින්දනයක් ලැබමින් කර්ම රැස් වෙනවා නම් ඒවා අකුසල කර්ම හැටියට රැස් වුණාම ඒ අකුසල කර්ම තුලින් අපිට නිවන එහෙම නැත්නම් කුසලය වලකනවා වහල දානවා ඒ නිසා අපිට පුළුවන්කම තියෙන්න ඕන කාමච්ඡන්දය කියන එක හඳුනගන්න රූපේ නිසා Tamange ඇස අසංවර බවට පත් වෙලා මනස තුල නිවනට නිවනට බාධා කරන දේවල් ඇති වෙනවයි කියලා අපි අවබෝධ කරගන්න ඕනේ. එහම අවබෝධ කරගෙන ඒක දුරු කරගන්නට අපි උත්සාහ සම්පත්තියක් ඇති කරගන්න ඕනේ. ඇස පමණක් නෙවෙයි නේද? කන, නාසය, දිව, ශරීරය මේ ඉන්ද්‍රියන් සියල්ලගෙන්ම අපි මේ අනිකුත් අරමුණු අරගන්නවා. මේ අරමුණු අරගෙන අපේ මනස අසංවර ස්වභාවයකට පත් වෙනවා. එම අසංවර වුණාම අපේ මනසේ අර අකුසල කර්ම රැස් වෙනවා. ඒ අකුසල කර්ම රැස්වීම තුලින් අපි නැවත 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 සසර දුකට ඇද වැටීම තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපිට පුළුවන්කම තියෙන්න ඕනේ කල්පනාව තියෙන්න ඕනේ අවබෝධය තියෙන්න ඕනේ අපේ හිත මේ අකුසල සිතුවිලි ඇති වෙලා මනස අසංවර වෙලා ඒ අකුසල කර්ම රැස්වීම වලක්වගන්න. ඒ තුලින් තමන්ගේ මනස ව්‍යාකූල බවට පත් වෙන එක වලක්වගන්න. කල්පනා කරලා බලන්න ඕන කොහොමද අපි මේ කටයුත්ත සිද්ධ කරන්නේ කියලා. කාමච්ඡන්ද කියන නීවරණය තුලින් මනසෙහි ඇතිවෙන ව්‍යාකූල ස්වභාවය යමක් පිළිබඳව කැමැත්තක් ආසාවක් ඇතිවලා මේ අරමුණු පිළිබඳව තමන්ගේ මනස තුළ ඇතිවෙන කැමැත්ත ආසාව තෘෂ්ණාව ඇලීම බැඳීම අපි කොහොමද වළක්වගන්නේ කියලා කල්පනා කරලා බලන්න ඕනේ. යම් කිසි දෙයක් පිළිබඳව සුඛයි සුබයි හොඳයි සැපයි සනීපයි කියලා අපිට එහෙම හිතිලා අකුසල සිතුවිලි ඇති වෙලා අකුසල කර්ම රැස්සලා අපි නැවත නැවත දුකට පත් වෙනවා නම් අපි ඒක නැති කරන්න ඒකට ප්‍රතිවිරුද්ධ ස්වභාවයක් හිතන්න ඕන කල්පනා කරන්න ඕන. මොකද ප්‍රතිවිරුද්ධ ස්වභාවේ යම් කිසි දෙයක සැබෑ ස්වභාවය නම් අසුබයි අසාරයි අස්ථිරයි මෙහෙම ස්වභාවයෙන් යමක් පිළිබඳව බලන්න දකින්න හිතන්න මනස හුරු කරන්න ඕන පුරුදු කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කිසි කෙනෙකුගේ මනස තුළ කාමච්ඡන්දය ඇති වෙනවා නම් කොහොමද කාමච්ඡන්දය ඇති වෙන්නේ? සුබ නිමිත්තම් භික්ඛවේ අයෝනිසෝ මනසිකරෝතු. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයක් නැතිව එළඹ සිටි සිහිනුවණක් නැතිව මේ විවිධ අරමුණු පිළිබඳව සුබ නිමිත්තක් හැටියට සලකනවා නම් ගන්නවා නම් මොකද වෙන්නේ? මනස තුල කාමච්ඡන්දය කියනක ඇති වෙනවා. සුබ නිමිති හැටියට ගන්නවා නම් සුබ නිමිති හැටියට ගන්න අපිට වෙන්නේ යෝනිසෝ මනසිකාරය නැති වුණහම. මොකද යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ
එළඹ සිටින් සිහි නුවණ මේ ගත වෙන මේ මොහොතේ තමන්ගේ මනසෙහි පවතින සිහි කල්පනාව ඒක අතීතයට පහු වෙලත් නෙවෙයි ඉස්සරහත් නෙවෙයි මේ ගත වෙන තත්ත්වය එහෙම තමන්ගේ මනස තුල සිහි කල්පනාවක් මනාව තියාගෙන ඉන්න කියලා කියන්නේ එහෙම තියාගෙන ඉන්න බැරි ස්වභාවයට තමයි කියන්නේ අයෝනිසෝ මනසිකාරය කියලා අන්නේ අයෝනිසෝ මනසිකාරය නිසා අපේ හිත සුබ නිමිති හැටියට ගන්න යනවා මේ ඇහෙන් දකින්න රූප කනින් අහන ශබ්ද නේද නාසයෙන් ලබන ඒ ආග්‍රහණය ගඳ සුවඳ ඊළඟට දිවෙන් ලබන රස ශරීරයෙන් ලබන ස්පර්ශයන් සුබ නිමිති වශයෙන් ගන්න යනවා සුබ නිමිති වශයෙන් ගන්න යන මොනව නිසාද අයෝනිසෝ මනසිකාරය නිසා එළඹ සිටි සිහිනුවන නැති නිසා නිසා අපිට එළඹ සිටි සිහිනුවන හදා ගන්න ඕනේ එළඹ සිටි සිහිනුවනින් යුක්තව යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව මනස පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙන ඕනේ ඒකට භාවනා පිළිවෙත වැදගත් වෙනවා අන්න එතකොට අපිට අර සමත භාවනාව විදර්ශනා භාවනාව මේ පැත්ත ගැන හිතන්න වෙනවා සමහර අය හිතනවනේ අපිට භාවනා කරන්න ඕනේ මේ පොතපත කියවලා හරි ධර්මයේ අහලා දැනගෙන හරි විතරක් ඇති නිවන් දකින්න පුළුවන් කියලා නෑ එහෙම වෙන්නේ නෑ නේද අපිට මේ නිවනට බාධා කරන කාරණා දුරු කරගන්නට නම් භාවනා පිළිවෙතකටත් යොමු වෙන්න ඕනේ මනස හුරු කරන්න ඕනේ පුරුදු කරන්න ඕනේ අනෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ මනසෙහි පවතින මේ කාමච්ඡන්දාදී නීවරණ ස්වභාවයන් දුරු කරගන්නට නම් මොකද කරන්න ඕනේ අසුබ නිමිති හදාරන්න ඕනේ අසුබ නිමිති හදාරනවා කියලා කියන්නේ අසුබය කියලා කියන්නේ සැබෑ දෙන්නේ සත්‍ය දෙන්නේ යම් කිසි දෙයක් ගත්තාම අපි කිව්වොත් අපේ ශරීරයම අරගෙන දැන් අපේ ශරීරය අරගත්තාම අපි හිතන්නේ ශරීරය හොඳයි සුඛයි සුබයි සපයි එහෙමනේ සාමාන්‍ය මිනිස්සු හිතන්නේ නේද ශරීරයේ ලස්සන පෙනුම හැඩරුව මේවා ගැන හිතලා තමන්ගේම ශරීරයේ පිළිබඳව ආසාවක් ඇලීමක් බැඳීමක් තණ්හාවක් තෘෂ්ණාවක් නේද මේ වචන වලින් කියන්නේ හැම එකක්ම ඒ බැඳීම ඇති කරගෙන ඉන්නේ ඇයි මේ ශරීරය දකින්නෙම හොඳ දෙයක් සුබ දෙයක් සැප දෙයක් හැටියට ඇත්ත ඒකද ඇත්ත ඒක නෙවෙයිනේ ඇත්තම දේ තමයි සත්‍යම දේ තමයි මේ ශරීරය අසුබයි අසාරයි අස්ථිරයි නේද ඒකෙහිම බලන්න ඕනේ දැක්කොත් තමන්ට මනස අවබෝධයකට ලක් වෙනවා ඒ අසුබ ස්වභාවය ඇත්තම ස්වභාවය එහෙම බලන්නේ නේද මඟ පෙන්වන්නේ බුදුදහමේ. එහෙම භාවනා ක්‍රමයක් ගැන සඳහන් වෙනවානේ. මොකද්ද භාවනාව? ඔව් විදර්ශනා භාවනාවෙත් තියෙනවා කාම මේ ශරීරයේ පිළිබඳව කායානුපස්සනාවේ සඳහන් කරන පටික්කුල මානසිකාර පබ්බේ කියලා. පිළිකුල පිළිබඳව මෙනෙහි කිරීම. සමත භාවනාවෙත් තියෙනවානේ දස අසුබ කියලා තියෙනවා. අසුභානුස්සති භාවනාව සඳහන් වෙනවා පිළිකුල් භාවනාව කියලා කියනවනේ අපි පින්නතුත් මේ පිළිකුල් භාවනාවේ අසුභ භාවනාව අපි මොනවා ගැනද බලන්නේ තමන්ගේ ශරීරයේ පිළිබඳව තමන්ගේ ශරීරයේ සැබෑ ස්වභාවය පිළිබඳව තමයි බලන්නේ අසුභයේ පිළිබඳව තමන්ගේ ශරීරයේම අසුභ කොටස් කීයක් තියෙනවද දෙකක් ගැන සඳහන් වෙනවනේ නේද ද්වත්තින් සාකාරය කියලා කියන දෙතිස් කුණුප කොටස් නැති දෙකක් කුණු ගොඩවල් තියෙනවා කියලා අපි කියන්නේ ඒවා 32ම අපේ පින්නතුන්ට සමාලාට පාඩම් නේද කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ ඔය විදිහට කටපාඩමින් කියන්න පුළුවන්
හැබැයි කටපාඩමින් කියුවට ඒ වගේ ඔව් අදහස් දාන්නේ නැත්නම් ඒක හරියටම අසුබ නිමිත්ත හදාරෙන්නේ නැහැ. ඒ වගේ කාරණා පිළිබඳව ටිකක් දැනුම ලබන්න පොතපත කියවලා කේසා කියලා අසුබ නිමිත්තේ පළවෙනි අසුබ කොටසේ ගත්තාම ඒ හිස කෙස් වල තියෙන සැබෑ ස්වභාවය හඳුන ගන්නවා. යම්කිසි කුණප කොටසේක සැබෑ ස්වභාවය හඳුන ගන්න කියලා තියෙනවා ආකාර කීපයකින්. වන්න සන්තාන ගන්ධේහි ආසයෝ කාසතෝතපා කියලා සඳහන් කරනවානේ. වර්ණ වශයෙන් වෙනස් වෙන බව දකින්න ඕනේ. ඒ වගේම එහි සතහන ගත්තහම ඒ සතහන අනුව එහි අසුබය හඳුන ගන්න ඕනේ. ඊළඟට ගන්ධ වශයෙන් ගත්තහම ඒ දුර්ගන්ධ ස්වභාවය තුලින් අසුබය වටහා ගන්න ඕනේ. පිහිටල තියෙන ස්ථාන හැටියට බලපුවහම එහෙමයි අසුබය වටහා ගන්න පුළුවන්. ඒ ආකාර කිහිපෙන්න මේ අසුබ කොටස පිළිබඳව අසුබය බලන්න ඕන දකින්න ඕන. එහෙම එකින් එක කාරණා අරගෙන බලාගෙන බලාගෙන යනකොට තමන්ගේ ශරීරයේ ඇත්තම ස්වභාවය වැටහෙනවා අවබෝධ වෙනවා. අන්න එහෙම භාවනාමය වශයෙන් තමන්ගේ මනස හුරු කිරීමට තමයි අසුබ නිමිති හදාරනවා කියලා කියන්නේ අසුබ භාවනාවෙහි යෙදෙනවා කියලා කියන්නේ. ඒත් අපේ මනස එහෙම හුරු කරනකොට අපි මේ කෙස් ලොම් නියදත් සම්නහර ආදී වූ මේ ශරීර අංගයන් පිළිබඳව ශරීර ස්වභාවයන් පිළිබඳව ඇලීමක් බැඳීමක් ආසාවක් තිබුණා නම් මොකද වෙන්නේ? ටික ටික අඩු කරගන්න පුළුවන්. අඩු වෙන්නේ කොහොමද? අර සැබෑ ස්වභාවය හඳුනගත්තාම සැබෑ ස්වභාවය හඳුනගත්තාම අපිට ඒවට තියෙන ඇල්ම අඩු කරගන්න පුළුවන්. ඇත්තම ස්වභාවය මේකයි කියලා දැනගත්තාම අපිට ඒ වගේ තියෙන ආසාව තණ්හාව ඇලීම බැඳීම අඩු කරගන්න පුළුවන් දුරු කරගන්න පුළුවන්. අපිට මේ අසුබ නිමිත්ත හැදෑරීම අසුබ නිමිති හැදෑරීම අසුබ භාවනාවෙහි යෙදීම පමණක්ම ප්‍රමාණවත්ද කාමච්ඡන්දය දුරු කරන්නේ? තම අපේ කාමච්ඡන්දය ඇති වෙන්න තව තව කාරණා තියෙනවනේ. දැන් අපි කියවනේ ඉන්ද්‍රියන් තුළින් නේද අස්කන්නාසේ දිය ශරීරයේ කියන ඉන්ද්‍රියන් වලින් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ දේවල් අරමුණු අරගන්න ගියාම තමයි මනසෙහි මේ ඇලීම බැඳීම ආසාව ඇති වෙන්නේ. කාමච්ඡන්දය ඇති වෙන්නේ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? කාමච්ඡන්දය දුරු කර ගැනීම සඳහා ඊළඟට පුරුදු කරන්න ඕන පුහුණු කරන්න ඕන කාරණාව තමයි ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න එක. දැන් අපි කරුණු දෙකක් කියවමු මුලින්. එකක් තමයි අසුබ නිමිති හදාරන්න ඕනේ. අසුබ භාවනාවෙහි නැවත නැවත යෙදෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න ඕනේ. ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නේ කොහොමද? ඇස සංවර කරගන්නේ කොහොමද? කාමච්ඡන්දය ඇති වෙන්න දෙන්නේ නැතුව නේද? ව්‍යාපාදය ආදී වූ මේ අනිකුත් නීවරණ ධර්මත් එහෙම දුරු කරගන්න ක්‍රමයේ තියෙනවා. කාමච්ඡන්දය ඇති වෙන එක වළක්ව ගන්න කොහොමද ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නේ? අපිට මේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න තන ඇස සංවර කරගන්න කන සංවර කරගන්න මේ විදිහට අපිට යම්කිසි ක්‍රමයක් අනුගමනය කරන්න ඕනේ. එහෙන් දකින රූපයන් පිළිබඳව පින්නතුනි බලන්න ඕන ආකාර තුනක් දක්වලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. සබ්බාසෝ සූත්‍රයේ මේ සංවරා පහතබ්බා කියලා සඳහන් කරනවා. මේ සංවරය තුලින් කෙලෙස් ක්ෂය කරන්නේ කොහොමද? සංවරය තුලින් කොහොමද මේ ආශ්‍රව දුරු කරන්නේ කියලා එතනදි කරුණු තුනක් ඔස්සේ බලන්න කියලා දේශනා කළා තියෙන මොනවද? අපේ මේ ඇසෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද, මේ ඉන්ද්‍රියන් ගන්න මේ අරමුණු පින්නතුන් සංකතං. ඒ කියන්නේ
ඒවා සංස්කාර වශයෙන් හඳුන ගන්න. සංකතං කියලා කියන්නේ සංස්කාර. සංස්කාර කියලා කියනවා හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තු දේවල්. දැන් ඒව පිළිබඳව අපි බැලුවොත් මේ ඇහින් දකින රූපය සංස්කාරයක්. මේව හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තු දේවල්. ඒව කියන්නේ ඇති වෙලා පැවතිලා නැති වෙලා යන දේවල්. තියෙන තත්වයෙන් වෙනස් තත්වයකට පත් වෙන දේවල්. එහෙම අවබෝධයක් ඇති කරගන්නකොට පින්නතුනි අර අපි දකින දේ පිළිබඳව ආසාවක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ මනස. ඇලෙන්න බැඳෙන්න යන්නේ නැහැ. ඒ අරමුණු පිළිබඳව බැඳීමක් ඇති කරගන්න නැතුව අවබෝධයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. මොකක්ද අවබෝධය? සංස්කාරයක්. මේවා වෙනස් වෙන දේවල්. ඇලෙන්නේ බැඳෙන්නේ ඒවා වෙනස් වෙන දේවල් කියලා හඳුන ගන්නවා. අනු ඉන්ද්‍රිය සංවරයේදී පළවෙනි කාරණාව එක සංකතං කියලා දකින්න පුරුදු වෙන්න ඕන හැම වෙලාවකදීම. මේ භාවනා වඩන යෝගාවචරින්ට තමයි මේ කාරණාව ගොඩක්ම වැදගත් වෙන්නේ. මොකද මනස හුරු කරනවානේ පුරුදු කරනවානේ. එම හිතන තමන්ගේ හිත හුරු කරන්න පුරුදු කරන්න. සංකතං කියන බවින් මේ සංස්කාර තමයි කියලා එම දකින්න හිතන්න අවබෝධ කරගන්න මනස හුරු කරන්න. එතනදිම තමන්ගේ හිත සංවර කරගන්න පුළුවන්. ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි පටිච්ච සම්පන්නං කියලා හිතෙන්න ඕනේ. මේ ඇහෙන් දකින කනෙන් අහන මේ දේවල් මේ දරූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන දේවල් මොනවද? පටිච්ච සම්පන්න දේවල්. ඇයි පටිච්ච සම්පන්නයි කියලා කියන්නේ? හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තු දේවල්. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තු දේවල් කිව්වහම ඒවගේ ස්වභාවය මොකද්ද? අනැති වෙලා නැති වෙලා යනවා. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තු දේවල් ස්ථිර දේවල් නෙවෙයි. ඇති වෙලා නැති වෙලා යනවා. එතකොට ඇහෙන් රූපයක් දැකලා ඇලෙන්න බැඳෙන්න හරි ගැටෙන්න හැපෙන්න හරි යනකොට එහෙම නැත්තම් කැමැත්තක් ඇති වෙන්න හරි අකමැත්තක් ඇති වෙන්න හරි ඒ දෙකම අසංවරයි. එහෙම එතනකොට තමන්ට හිතෙනවා නම් අනේ මේවා ඇති වෙලා නැති වෙලා යන දේවල් නේ. මේවා හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තු දේවල් නේ. ඉතින් මොකටද මම ඒවට ඇලෙන්න බැඳෙන්නේ? ඒවත් එක්කලා මං ගැටෙන්න යන්නේ ඇයි කියලා හිතෙනවා. එහෙම හිතනකොටම අර අවබෝධය තුළින් තමන්ගේ මනස සංවර වෙනවා. ඉන්ද්‍රිය සංවර වෙලා යනවා. සෑහෙම හුරු කරන්න කොහොමද හිතන්න ඕනේ? පටිච්ච සම්පන්නං කියලා හිතන්න ඕනේ. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තු දේවල් මේවා. තව දෙයක් තියෙනවා. ඕලාරිකං කියලා හිතනවා. ඕලාරිකං ඕලාරික බව කියලා කියන්නේ. ඕලාරික බව කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ වැඩක් නැහැ කියලා. නේද? අර්ථයක් නැහැ. ඒකේ ගැඹුරක් නැහැ. හිස් දෙයක් වගේ වැඩකට නැති දෙයක් කියන ස්වභාවය තමයි ඕලාරිකං කියලා කියන්නේ. ඇත්තටම ඇහෙන් දකින රූපයක් කනෙන් ඇහෙන ආසාවක් හිතෙන හරි තරහක් හිතෙන හරි සද්දයක් ඔහොම ගත්තාම මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේ දේවල් දිහා හරියටම අවබෝධයෙන් බලාගෙන යනකොට ඇත්තටම ඒ වගේ ඇලෙන්න බැඳෙන්න දෙයක් නැහැ. ඒවත් එක්කලා ගැටෙන්න දෙයක්වත් නැහැ. එහෙම හිතෙනකොට එහි ඕලානික භාවය තමන්ට වැටහෙනකොට එතනත් පින්නතුනි මනස අසංවර වෙන්නේ නැතුව සංවර වෙනවා. ඉන්ද්‍රිය සංවරය අන්න එහෙම ඇති කරගන්න කියලා කියන කොහොමද? සංකතං පටිච්ච සමුප්පන්නං ඕලාරිකං කියලා එහෙම හිතන්න පුළුවන්. එහෙම හිතනකොට ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති වෙනකොට කාමච්ඡන්දේ දුරු කරගන්න පුළුවන්. කාමච්ඡන්දේ අඩු කරගන්න පුළුවන්. මනසෙහි පවතින නිවනට බාධා කරන මේ ස්වභාවය ටිකෙන් ටික මනසෙන් අඩු කරගන්න පුළුවන් හැමුණාම. එතන ඉන්ද්‍රිය සංවරය තවත් අපිට කාමච්ඡන්දේ ඇති වෙන ස්වභාවය කොහොමද තියෙන්නේ? අපි ගන්න ආහාර පාන නිසා.
ආහාර පාන නිසා කාමච්ඡන්දය ඇති වෙනවා. එකත් අවබෝධ කරගන්න කාමච්ඡන්දය ඇති වෙන්න එක හේතුවක් තමයි පින්නතුනි ආහාර පාන ගැනීම. ඒ කියන්නේ දැන් තින ආහාර පාන ගන්න එපා කියලාද කියන්නේ? නෑ නේද? පමණ දැනගෙන ආහාර ගැනීම නේද? භෝජනම් හිච මත්තඤ්ඤු ආහාරේහි පමණ දැනගෙන කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. මත්තඤ්ඤුතාච බත්තස්මි තමන්ගේ බතෙහි පමණ දැනගන්න ඕනේ. අපි ගන්න ආහාර පානවල ස්වභාවයෙන් අපේ ශරීරයට විවිධ වූ මද ස්වභාවයන් ඇති වෙන්න පුළුවන්. ශරීරයට මත් වෙන ස්වභාවයක් ඇති වෙනවානේ. දොර ශරීරයේ විවිධ විදියට තමන්ගේ මනස තුන ඇලීම බැඳීම ආසාව මෙව ඇති වෙන්න පින්නතුනේ එක හේතුවක් වෙනවා. තමන්ගේ ශරීරයට විවිධ විදියට අධික ලෙස ආහාර ගැනීම. භාවනා වඩන යෝගාවචරේ තමන් ගන්න ආහාර පිළිබඳව ප්‍රමාණය දැනගෙන වළඳන්න කියලා කියන්නේ. ඒ කියන්නේ එකක් තමයි තමන්ගේ කුස පිරෙන්න ප්‍රමාණවත් ආහාර ලබා ගැනීම. හැබැයි කුස ගින්නේ ඉන්න කියලත් නැහැ. ආහාර ගන්න ඕනේ. ඊළඟට තමන්ට පත්‍ය ආහාර මොනවද කියලා දැනගන්න ඕනේ. අපත්‍ය ආහාර මොනවද කියලා දැනගන්න ඕනේ. සමහර අසනීප තත්ත්වයන් නැති වුනහම අපිට ගැළපෙන නොගැළපෙන ආහාර තියෙනවනේ. ඒ යෝගාවචරයකටත් ඒක එහෙම බලපානවා. භාවනා පිළිවෙතට බාධා වෙන සමහර ආහාර පාන අරගෙන රෝග උස්සන්න උනොත් එහෙම. එහෙනම් ආහාර පාන පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. තමන්ට ගැළපෙන පත්‍ය වූ සුදුසු වූ ආහාර ප්‍රමාණවත් ලබා ගැනීම. සුදුසු පරිදි ආහාර ලබා ගැනීම. ආහාරී පමණ දැනගෙන කටයුතු කිරීම කාමච්ඡන්දය දුරු කරගන්න යම්කිසි උපකාරයක් වෙනවා. ඒ පිළිබඳවත් සැලකිලිමත් වෙන්න කියලා සඳහන් කරා. ඊළඟ කාරණාව තමයි මේ කාමච්ඡන්දය දුරු කරගන්න පින්නතුනේ අපිට උපකාර වෙනවා කල්යාණ මිත්‍ර ආශ්‍රය. කලන මිතුරන්ගේ ආශ්‍රයක් තියෙනවා. කවුද කලන මිතුරෝ කියලා කියන්නේ? කල්යාණ මිත්‍රයින් කියලා කියන්නේ අපිට මේ කෙලෙස් නැතිකරන්ද දුකෙන් මිදෙන්ද නිවන් අවබෝධ කරගන්න අනේ හොඳයි ඒ වගේ දේවල් කරන එක හොඳ දේවල් කරන එක හොඳයි ඒ නිවන් මඟ සඳහා මමත් උදව් කරන්නම් මේ විදිහට අපි පින්කම් කරමු කුසල් වඩමු භාවනා වඩමු කියලා යෝජනා කරන උදව් කරන ඒ මගෙහි එකට ගමන් කරන අය තමයි කල්යාණ මිත්‍රයෝ කියලා කියන්නේ. එහෙම කල්යාණ මිත්‍රයෝ නැතුව ඔය නිතර ඇස් කන් ආසාදී ඉන්ද්‍රියන් පිනවන්න ලොල්ලුණු ඒවටම තමන්ගේ ජීවිතය යොමු කරගත්තු අසංවර සීලීව නිතර තමන්ගේ මනස විවිධ වූ නරක සිතුවිලි වලින් මුසපත් කරගෙන කටයුතු කරන අය කල්යාණ මිත්‍රයින් වෙනවද? නෑ, කල්යාණ මිත්‍රයින් වෙන්නේ නෑ. ඒගොල්ලෝ පාප මිත්‍රයින් හැටියට සඳහන් කරන්නේ. අපි පාපයට තමයි නැඹුරු කරගන්න හදන්නේ. අකුසලයට තමයි මඟ කියලා දෙන්න හදන්නේ. හැබැයි භාවනා වඩන යෝගාවචරේ කාමච්ඡන්දය දුරු කරගන්න උත්සාහ කරනවා නම් මේ නිවනට බාධා කරන කාමච්ඡන්ද නීවරණය නැති කරගන්න උත්සාහ කරනවා නම් එයා ආශ්‍රය කරන්න ඕනේ. ඒ වගේම ඒ නීවරණය දුරු කරගන්න පිළිවෙත් පුරන භාවනා පිළිවෙතට ලැබි පිනට දහමට තමන්ගේ ජීවිතය යොමු කරගෙන මේ නිර්වාණගාමී ප්‍රතිපදාවෙහිම නියැලෙන හොඳ යහපත් මිතුරෙක්. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ එහෙම කෙනෙක්. ඒ කල්යාණ මිත්‍රයින්ගේ ආශ්‍රය ලැබුණහම ඒගොල්ලෝ යෝජනා කරන්නේ, ඒගොල්ලෝ අපිව මෙහෙයවන්නේ, අපිට උපදෙස් දෙන්නේ මොන වගේ දේවල් වලටද? ඔව්, අපේ මනස කුසලයට නැඹුරු කරන්න, හොඳ සිතුවිලි ඇති කරගන්න. කාමයට බර වෙන්න නෙවෙයි නේද? අපේ මනසෙහි ආශාව වැඩෙන්න නෙවෙයි,
निराशाव ऐतिवेन अपे मनसे लोभादि सितुविनि अडुकर गन्न पुलुवन अपे मनस नितर दनट पनट हित यमु करन्न पुलुवन स्वभावयन तमाय गोल्लांगिन लबेन उपदेश योजना मग पेन्नीम अन्ने वगे अय आश्रय करन्न ओन नितर नितर एहेम अय आश्रय कलहम कामच्छन्द निवारणय अडुकर गन्न अपेट उपकारयक् वेनवा कामच्छन्दे दुर्कर यम किसी उत्साह बलापुरुत्वेनवा बाधा करन मे निवरणे नति करलदांड यम किसी उत्साह पुरुकरगांडोने पुरुदुकरांडोने नवत 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 तमांतुल एति करगांडोने होंद गुनेयक तमाई होंद यहापात आयगी आश्रयक लबने के उपदेश लबागा नितर निवासमचंदे दुर्कमने कामच्छन्दे दुरुकरगन्न पुलुवन् वेन ए वगे कामच्छन्दे दुरुकर गनीम संदहा इवहल वेन कथा प्रवृत्ति अहने को हुंदै दैन मे वगे धर्म देशनावन् अहपुहाम ए धर्मयट समान यमु करगेन इन्नकोट मोकद वेन्नी अपे हिते एवनि कामच्छन्दादी सितुविलि ऐति वेन एक वरकिला यनवा एहेम अवस्थावन् नैति वेन्नै अर यम किसी कथा प्रवृत्तिया हिते श्रद्धावेदन हिते परित्यागशीली भवेतिवेन यहापत सितुविली अतिवेन कथा पुवत आहन कोट कियवन कोट एवं बालन कोट तमंगे मानस तुला नि कामच्छन्दादि सितुविली दुरु करगन्नट पुलुवंकम लभेनवा एवं यातपत वेला यनवा हिते होंद कुशल सितुविली वेडि दियुनु वेला हित समाहित भावकत पत्तेनो सा कामच्छन्दे किला कियन्ने निवनत बाधाव एक अपे चित्त तुल नवत 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 ऐति वेनवा एक तमाय स्वभावे पृथग्जन हैतियट अपि मोकद करन्न ओने एहेम नवत नवत ऐति वेन कामच्छन्दे नवत नवत यतपत करन्न अर मे किव कारण अनुगमने करन्न ओने अपि एव नवतत मतक कलोत एहेम अशुभ निमिति हदारण आसावादेवाधिट देवाला अशुभ भावना नवत नवत यदेन्दे अर्धतिस्कुनुपकोट्टासेन्ननु तमांगे शारीरिक दिश बलमे पिलकुल भावना अशुभ भावना प्रतिकूल मनसिकारे गुरु उपदेश लबागन वडन गुरु उपदेश लबागन एक दून कर इलंग कारणवतम इंद्रिय संवरे अति कर अभी क्यूवाने को इंद्रिय संवरे अति कर संकता पाटिच समुपन्न ओलारिक मेहम बल दकीन हित हुन पुर्दुकर इंद्रिया असंवर वेन्दी नो रेकगा इलंग कारणवतम आहारे पमन दनजन कटुतुकिीवित हुकरा प्रमाणात्मक तमंगे शारीर निरोगी भाव अत्यति करगा पमन दनजन आहार परभोजने इलंग कारणवतम कल्याण मित्र आश्रय हाय आश्रय करमे वेडन कथाकन कामे वेडन विधियत तमन समग जीवित कटयत कारण करण अयगिन ऐत्ला कामे नतिवेन विधियत नत्तन तमंगे हिते विविध विधियत रूप शब्द गंध स्पर्श के मे इंद्रियंतुलिंग तमंगे मनस व्याकूल बवट पत्ट इध नोदेन यहाँ आश्रय तमन जीवित हुरु करगा श्रद्धावंत गुणवंत
පින්වන්තයෙකි ආශ්‍රය නිතර නිතර ලබන එක ඊළඟට තමයි ඒ කාමච්ඡන්දය දුරු කරන්නට අදාළ කතා ප්‍රවෘත්ති ආදී ශ්‍රවණය කරන්න පොතපත බලන්න බණ අහන්න ඒ වගේ දේවල් වලින් කාමච්ඡන්දය දුරු කරගන්න උපකාර කරගන්න පුළුවන් මෙන්න මේ පංච නීවරණ වල පළවෙනි නීවරණය කාමච්ඡන්ද නීවරණය මේ විදිහට යම් කිසි කෙනෙක් යටපත් කරන්න දුරු කරගන්න මෙහෙම හිත මෙහෙවනකොට පුරුදු පුහුණු කරනකොට එයාගේ හිත ටිකෙන් ටිකෙන් ටික කෙලෙසුන්ගෙන් දුරු වෙනවා කෙලස් අඩු වෙලා යනවා කෙලස් Tamange සිතෙහි සමතයකටපත් වෙනවා යටපත් වෙලා යනවා එහෙම කෙනෙකුට පුළුවන් යම් කිසි විටක විදර්ශනා භාවනාවට යොමු වුණහම විදර්ශනා භාවනාවට යොමු වුණහම ඊ타මත්ම ඉක්මනින් හොඳින් මනස ප්‍රඥාවෙන් දිනු කරගෙන කෙලෙස් සහ මුලින්ම නැති කරලා දාන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කාමච්ඡන්ද කියන නීවරණ ධර්මයේ සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ අනාගාමී බවට පත් වුණාම. අනාගාමී බවට පත් වෙනතුරු කෙනෙක් තුල කාමච්ඡන්ද සිතුවිලි තියෙනවා. ඉතින් අපි පුරු කරන්න ඕනේ පුරුදු කරන්න ඕනේ අපේ පවතින කාමච්ඡන්ද සිතුවිලි ටිකෙන් ටික යටපත් කරමින් යටපත් කරමින් අඩු කරමින් හිතෙහි අර කාමච්ඡන්ද ස්වභාවය දුරු කරගන්න හිත හුරු කරන් පුරුදු කරන්. ඉතින් ඒ වෙනුවෙන් පින්වත් ඔබ හැම දෙනාටම ශක්තිය සැරසේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරමින් ධර්මානුශාසනාව නිමවටපත් කරනවා. නිර්වාණගාමී ප්‍රතිපදාවේ ඒ මඟ හුරු කරනකොට පුරුදු කරනකොට පුහුණු කරනකොට කොහොමද මේ නිවනට බාධා කරන ධර්මයන් අපි හඳුනගෙන දුරු කරගන්නේ කියන කාරණාව තුළින් ඒ පංච නීවරණ ධර්මයන්ගේ කාමච්ඡන්දය කියලා කියන්නේ මොකද්ද කියලා දැන හැඳිනගෙන ඒක කොහොමද අපි දුරු කරගන්නේ කියලා යග ධර්ම දේශනාවේදී අපි සාකච්ඡා කළේ. ඒ ඔබ හැම දෙනාටමත් ඒ තුළින් උතුම් නිවන් මගම සාක්ෂාත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. අද ධර්මානුශාසනාව සඳහා දායකත්වයෙන් ධර්මින් කටයුතු කරනු ලබන්නේ ඉපලෝගම පුංචි කුලම පුංචිද පුංචිද අද ධර්මානුශාසනාව සඳහා දායකත්වයෙන් ධර්මින් කටයුතු කරනු ලබන්නේ ඉපලෝගම පුංචි කුලම යූ හීන් බණ්ඩා මහත්මානන් විශ්‍රාමික කලාප අධ්‍යක්ෂකතුමන් හැටියට එතුමානන් අද ධර්මානුශාසනාවේ දායකත්වයෙන් ධර්මින් කටයුතු කරනවා. ඒ වගේම මේ සමගම එකමුතු වෙනවා TM මදුරාවති මහත්මිය එතුමිය විශ්‍රාමික ගුරු මාතාවක් වශයෙන් අද දවසේහි ධර්මානුශාසනාවෙහි දායකත්වයෙන් ධර්මින් කටයුතු කරන්නේ. ඒ වගේම SM රාජකරුණ දියණිය සහ ප්‍රදීප් රත්නායක බෑනනුවන් ඇතුළු පවුලේ සියලු දෙනාම අද ධර්මානුශාසනාව සඳහා දායකත්වයෙන් දරනවා. බලාපොරොත්තු වෙන දෙපාර්තමේන්තුවේම පරිලෝකසපත් වූ මව්පියන්ට පින්පෙත් අනුමෝදන් කරන්න. ඒ වගේම TH නැස්ලින් දයාවති කරුණාසේන යන තින්නත් හැම දෙනාටම ඒ වගේම බන්දුවති සහෝදරියන් ඇතුළු සියලුම
ඥාති හිතයි සේ හැම දිනාටම පින්පෙත් අනුමෝදන් කරන්නටත් බලාපොරොත්තු වෙනවා. හදිසි අනුතරකින් පරලෝසපත් වූ කේති සෝමපාල මහත්මයාට පින්පෙත් අනුමෝදන් කරන්නටත් බලාපොරොත්තු වෙනවා. මේ පරලෝසපත් වූ හැම දිනාටම මේ පින් බලයෙන් පරලෝ ජීවිත සපවත් කරගනිත්වා නිවනින් සැනසෙත්වා කියලා අපි පින් අනුමෝදන් කරනවා. එවගේම අප්‍රේල් මාසේ 23 වෙනි දිනට 86 වෙනි විය සම්පූර්ණ කරන යෝහින් බණ්ඩා මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරනවා. එතුමානම් අද ධර්මානුශාසනාවෙහි දායකත්වය දරන්නේ. එවගේම බලාපොරොත්තු වෙනවා එමේනියන්ටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන විශ්‍රාමික ගුරු T.H. මදුරාවති මෑණියන්ට ආශිර්වාද කරන්න. ඒ වගේම අමීසා වගීසා අදීස ඉඳුවර යන මුණුබුරු මිනිබිරියන්ටත් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ධර්මදේශනාව ශ්‍රවණය කළ දායකත්වයේ දරු පින්වත් සියලු දෙනාටමත් ආශිර්වාද කරන අතර මේ උතුම් පින් බලයෙන් හැම දෙනාටම සතක් සාන්තියක් හැම යහපතක් මුදා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හැම දෙනාටම උතුම් අමා මහ නිවන් සුවයමත් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා.